වගේම තමයි බලෝ කෝඩුව බුදුවරෙක් පාරට ඇදල දාන වහා සමන්. හොඳයි සියලු මදිනාටම තිරුවන් සරණයි මමාද මේ චූටි දවා දරුවන් වෙනුවෙන් දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තමන් එක කුස උපන් ඒ වගේම තමං කුසේතියාගෙන මේ ලෝකීට බිහි කරන්නට යෙදුණු අම්ම තාත්තා පිළිබඳව මේ ජීවත්තන සමාජය තුළ වර්තමානය තුළ ඇතිවන කියන්න වූ හැමදේටම ඔරොත්තු දෙන විදියට ධර්මදේශනාවක් එහෙමක් නැත්තං ධම්මචින්තාවක් සිද්ධකිරීමටයි. අපි ප්‍රථමව, දේශනාව ආරම්භ කිරීමට ප්‍රමත්තෙන් දෙවියන්ට ආරාධනා කර සිටිමු. සමන්තාචක්වාලේසු අත්‍රාගච්චන්තුදේවතා. සත් දම්මං මනිරජස சුනන්තු සක්ග මुක්කදං දම්මත් සවෙනකාලෝ අයංබදතා දම්මත් සවනকাලෝ අයංබදංතා දම්ම සবেනෙකාලො අයංබදංත නමෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුනස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බොද දස්ස මාතාපිතුූ උපට්ටානං කාරුණික වාසනාවන්ත දවාදරුවනි අම්මතාත්තේ මේ ලෝකයේ අපිට සලකල ඉවල කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා දෙන්න තමයි පිංමතුනි සඳහන් කරන්නේ අම්ම තාත්ත වශයෙන් මේලෝකයේ අපි කුඩා කලසිටම අපගේ ශරේරයේ තියන කැතකුණු අතගාල මේ ලෝකයට අපියෝ බහි කරලා ඒ වගේ අපිට සමාජයට හොඳ දවාදරුවෙක් හැටියට මේ සමාජයට යන්න ඉඩ ප්‍රස්ථාව හදලදීලා අද මේ සමාජයේ හොඳ නමක් අරගත්තේ අපේ අම්මතාත්තගේ අරමුණක් එහෙමක් නැත්නම් බලාබොරොත්තුවක් අම්ම තාත්තගේ ගුරු හරුකම් ඇතිව. ඉතිං අද සඳහන් කරන්නේ අම්ම තාත්තගේ තියන ගුණසූන්ද පිළිබඳව. මොකද කිව්වොත් මේ වර්තමානයේ දිහා බලනකොට අම්ම තාත්තගේ ගුණසුවන්ද පිළිබඳව අපට අමතක වී ගිහිල්ලා. මොකද කිව්වොත්ඒම අද වර්තමානය වෙනකොට ඇයි මේ සමාජය තුළ මහළු මඩම් මහළු නිවාස ඉදිවෙලා තියෙන්නේ. යට හේතුව තමයි අම්ම තාත්තගේ ආදරයේ පිළිබඳව අපි නොදන්නවාසේම ඒ වගේම තමයි අම්ම තාත්තට ගෞරව කරන්න අපි දන්නේ නැහැ. චූටි දවාදරුවනි අම්ම තාත්්‍ය සඳහන් කරන්නේ අම්ම තාත දවාදරුවන් වෙනුවෙන් කටයුතු කරන්න ඕනි වගේම දවාදරුවන් අම්ම තාත්ත වෙන වෙනුත් වැඩ කටයුතු සිද්ධ කරගණට ඕනි. මේ උදෑසන කාලය තුලදී මේ උතුම් පොහොය දින දවසේදී අපි මේ කරන අම්ම තාත්තකි ගුණසුවද පිළිබඳ වරනාව අපගේ අම්ම තාත්තගේ ඉදිරි ජීවිතයට ලස්සනට අපි අම්ම තාතට සලකන්නට ඕනි මොකද අම්ම තාව අම්මතා අපි කොහොමද කුඩාකාලයේද බලාගත්ති මහලුවයට යනවිට අපි අම්ම තාත්ව බලාගන්න ඕනි කියලා අපි කටයුතු කරන්නට ඕනි මොකද කිව්වොත් තේම අම්ම තාත්ව අපිෝ බී කරනකට අම්මගේ ඩේ දරුව පිළිසිඳ ගත්තට පස්සේ අම්ම හරියට උනුවත්‍ර ටිකක් බොඩි මොකදද හේතුව. ඒ බඩේ ඉන්න දරුවට රස්්නයක් දෙනේ කියලා. අම්ම තා අම්මා සීතලවතුරටිකක් බොන්න නෑ මොකද හේතුව. බොන්න වැර නිසා නෙමෙයි මේ බඩේ ඉන්න දරුවට සීතලක් දනේ කියලා. ඒ වගේ මතමයි සැර කෑමටිකක් කන්නෙ නෑ මක්දද හේතුව බඩේ ඉන්න දරුවට සැරක් දැනේ කියලා ඉතිං ඒ වගේ ආරක්ෂාවක් සිද්ධ කරපු අපේ අම්මා ඒ වගේ ම තමයි මේ වර්තමානයේ දිහා බලනකොට අද අම්ම තාතට හිමිවෙලා තියෙන්නේෙ මහලු මඩම් ඒ වගේ ම තමයි බලෝ කූඩුවර ඒවගේ ම තමයි පාරක් කයිනේ අම්ම තාත්තව දාල යනවා අම්ම තාත්තක ගුණය පිළිබඳ නොදන්න අපි හැමෝම අම්ම තාත්තට හොඳින් සලකන්නට ඕනි ංමතුනි බුදුජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මාතාපිතු උපට්ටාන. මංගල සූතේදි මංගල කාරණාවන් තිස්සටක් වද වසයෙන් සඳහන් වෙනවා මේ මංගල කාරණාවන් තිස්සටිං මංගල කාරණාවක් තමයි මාතාපිතුූ උපට්ටාන මෞපියන්ට උපස්ථාන කිරීම මංගල කාරණාවක් කැටියයට ලෝතුරා බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රේදි දේශනා කරනු ලබනවා. ඒවගේම තමයි දවාදරුවනි මේ අම්ම තාත්තගේ ගුණස්ුවඳ පිළිබඳව අපි පොඩ්ඩක් අවධානය යොමුකරවොත් එහෙම අම්ම තාත්ත අපි කොහොමද හදා වඩාගත්තේ. අපිෝ මේලෝකයට බීකරේ කෝමද බලන්න චූටි දවාදරුවනි මේලෝකයේ තියන මනුස්සයකුට ඔහුලන්න බැරි වේදනාවක් තමයි අම්ම කෙනෙක් ප්‍රසූත අවස්ථාවයිදී ඉවසනු ලබන්නේ. ඒ වේදනාව හඳුන්න්නන්නේ. ලිරුද වශයෙන් පිංමතුනිී මෙන්න මේ විළිරුදාව හැදුුනට පස්සේ තාත්ත දෙලොවක් කතර කල්පනා කරනවා මේ කාරණාව නිසා අම්මයි දරුවයි දෙන්නම දේරිලා පැමිණේද කියලා ඉතින් ඒ වගේ මෝතක අම්ම තාතව අපි මතක්කරන්ට ඕනි ඒ වගේ ම තමයි ටඩි දවා දරුවන අපි හැම අවුරුද්ධකම උපන්දිනයක් සමරණවා අපි උපන්දිනය සමරණකොට විදධ උත්සව අරගෙන අපි උපන්දිනියය සමරණු ලබනවා. ඔය කවුරෝධ දන්නන අපි මේ උපන්දිනය සමරන්නේ අම්මයි තාත්තයි බොහෝ දුක්විඳපු දවසක් කියලා මෙන්න මේ දුක්විඳපු දවස අපි කරන්නට ඕනි පාටි දීලා සතුටු සාමය චීදන කනෙමයි අම්ම තාත්ත අප ඔව බිහිකිරීම වෙනුවෙන් ඒ උත්තමයන් දෙන්නට අපි පින්වනු මෝදං කරන්නට ඕනි ක් නිසා පින්වතුනි කල්පනා කරගන්නට ඕනි මේ ලෝකයේ ජීවත්තන මේ වර්තමානය ජීවත්වන දවාදරුවන් අම්ම තාත්තගේ අග පිළිබඳ දන්නේ නැහැ. ඉතිං ඒ පිළිබඳව හොඳින් මතක් කරගෙන මේ සමාජය තුළ හැඩගැෙන මේ චෝටි ද්වාදරුවන් ඒවගේ අම්ම තාත්ත වශයෙන් ඔබල කල්පනා කරගන්නට ඕනි අම්ම තාත්තව හොඳින් රැකබලා ගන්නට. දවාදරුවන්ට දෙන ආදර්ශය තමයි තමන්ගේ අම් තාත්තව හොඳින් රැකබලා ගන්න එක. අම්ම තාතගේ ආදර්ශය තමයි කුඩා දවාදරුවන් ආදර්ශයට ගන්නේ ඉතින් මෙන් මේ ආදර්ශය තමන්ගේ දවාදරුවන්ට හොඳින් ලබෙන්ඩන අනි වාරෙන්ම අපි ඒ සියලුමදිනාටම හොඳින් පේන්න අම්ම තාතර සලකන්නට ඕනේ ඉතින් මේ ධර්මදේශනා සුලින් සඳහන් කරන්නේ. ලෝතරා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබෙන්නේ ගෙදර බුදුන් අම්ම ගෙදර බුදුන් තාත්ත වශයෙන් ඉතින් අන්නේ කාරණා මුල් කොටගෙන අම්ම තාත්ව ොඳින් රැකබලා ගණට ඕනේ ොකද අම්ම කෙනෙක් තාර්ථ කෙනෙක් පාරට ඇදළ දානව කියන්නේ. බුදුවරයෙක් පාරට ඇදල දානව හා සමානයි. ඉතිං අන්න ඒ කාරනා මුල් කරගෙන අම්ම තාත්තව හොඳින් රැකබලා ගණට ඕනි. මේ ධම්මචින්තාව තුළින් මම සඳන් ක්‍රීීමට බලාපුොරොත්තු වෙන්නේ අම්ම තාර්ත්ථක ගුණුසුවද පිබඳව, අම්ම තාත්තක වටිනාකම පිළිබඳව. ඉතින් චටි ද්වාදරුවන් අම්ම තාත්ත මතක බා ගණට ඕනේ මන්ගේ අම්ම තාත්ත කොහොමද අපිට. අපි රැක බලාගත්තේ අන්නන්නේ කාරණා මුල් කරගෙන අම්ම තාත්ත වෙනුවෙන් අපි ඒ අම්ම තාතට පුුණඥනුමෝදනාවන් සිද්ධ කරගණට ඕනි පෙන්ං තුනෙ දැන්කල්පනා කරගන්න මේ වටිනාගෙන ධර්මදේශ ඔබ විසිං ශ්‍රවණය කර ලබාගත්තාාව පෙන්ංොලෙන් කොටක් දෙවියන්ට අනමෝදං කරම අනමෝදන්නේයා දෙවියන් මේ පින් අනුමෝදන්න චිත්තා ප්‍රසාදේරෙන් පත්තේවා දෙවියන්ග බෝෂරකිිත්තා දෙවියම්පතන්නා බෝධියකින් උතුන්මූනිවනිින් සනසිත්වා. ඒ වගේම තමයි අපි මේ ප්‍රාර්ථනා කරන්නාවූ පිං අනුමෝදන් කරන්නාව පිං අපනමින් මිය පරලෝගියාව සසිරු මලගේ ඥාතීන්ටත් අපනමින් මිය පරලෝගියාවූ තමන්ගේ අම්ම තාතත් අනුමෝදන් කරම අනුමෝදන්නේවා ඒගල්ල සුකි සූපත් භාාවේයට පත්වුණනු ලැබෙත්වා අවසානයේදී ප්‍රාර්ථනය බෝදධියකින් උතුම්මූනිවනින් සැනසෙත්වා ළ සාදූ කියල ප්‍රාර්ථනා කරන්න හොඳයි හැමදිනාටම තිදුවන් සරණයි.